ලැබෙන පාර්ශ්වින්දා පස්සරුවකට සුරදාස් ක්‍රීඩාංගණයට මේ රටේ අපේ ගම්වල ඉන්න ජනතාව නියෝජිතෝ පාක්ෂිකෝ චන්දවාගෙන ඉන්න අවශ්‍ය සැලසුම් සහ පියවර ගනිමින් තිබෙනවා. ඒකදී අපි හිතනවා විශාල ප්‍රමාණයක් වෙනවා මේකට සහභාගී වෙන්න ලොකු උද්‍යෝගයකින්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට එන ප්‍රමාණය සුරදාස් ගෘහස්ථ ක්‍රීඩාංගණයට අතුල් කරගන්න බෑ. දැන් ඉලිමානෙත් අපි යම් වැඩපිළිවෙලක් හදනවා මේ ජනතාවට රැඳෙන්න. රට පුරාම ලොකු උනන්දුවකින් මේ වෙලාවේ ක්‍රියා කරනවා. අපි අටවින්ද රැයට මේ රටේ හැම නගරයකම අපි දජයෙන් සරසන්න කටයුතු කරලා තියෙනවා. කට අවුට් සහ බැනරෝලි නිසා දීර්ඝ කාලයකට පස්සේ අපි නව උද්‍යෝගයකින් අපේ පක්ෂයේ මේ සම්මේලනයට අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. ජනතාවගේ පාක්ෂිකයාගේ සහභාගිත්වයෙන් ගිය අවුරුද්දේ මැයි 9 වෙනිදා ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණට පෙරමුණේ දේහයට පෙට්ටියට ඇන ගහලා වල්ලා තිබුණේ බොරැල්ල කනත්තේ. අපි ආපියෝගේ නැගිට්ටවලා ගින්දර අතරින් ගිනි අඟුරු මතින් නැගී සිටලා පීනිස් කුරුල්ලෙක් විසේ අපි දෙර රට පුරා ප්‍රයාසර කරමින් සිටිනවා. තුමාලට يعني යම් ප්‍රගතියක් ඇයිද, ඒ කියන්නේ අපි ශක්තිමත් කියලා වෙන්න නැහැ කියලා ලැබෙයිද, මොන මොන කණ්ඩායම් මොකට සහභාගී වෙයි කියලා විශ්වාසයක් තියෙනවා? අපිට පුළුවන් වෙයි, පුළුවන් වෙන්න ඕනනේ. මොකද රට පුරා උනන්දුවක් තියෙනවා, උද්‍යෝගයක් තියෙනවා. ඊළඟට අපේ පාක්ෂිකයා, අපේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයා, ගමේ සංවිධායකවරයා අපිව ගොඩනගන්න මෙතෙක් කල් අපිත් එක්ක නොසැලී අපි අත්හැර සිටපු අපේ කාඩර්වරුන්, ඒ සියලු දෙනාගේ දායකත්වය මේකට ලැබෙනවා. නමුත් මම කිව්වා අර මුලින් කිව්වාගේ අපිට රට පුරාම ඉන්න පාක්ෂිකව සියලු දෙනා මෙතන කැඳවන්න බෑ. ඊට පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙලාවේ වියදම් පිළිබඳ ගැටලුවක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම අම්පාරේ බස් එකක් කොළඹට එන්න රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් වැය වෙනවා. ඒතකොට ජනතාව මේක දරා ගන්න අමාරු. එසා පාක්ෂික ඇඟීම තිබුණාට උන් සියලු දෙනා අපිට කොළඹට කැඳවාගෙන එකවර පුළුවන්කමක් නැතුව තිබුණා. දැන් ඔබතුමා ඔහොම කියද්දී ඔබතුමා මාසෙ ප්‍රකාශයක් කරානේ, ඔබතුමා දේශපාලනය කරන්නේ නැහැ, මොකක් හරි හිම කතාවක් කිව්ව වගේ මගේ මතකෙන් ඉවරයි දෙනා. මැතිවරණයට එන්නේ නැහැ, දේශපාලනය කරන්නේ නැහැ, ඉවි අයින් වෙනවා කියන කතාවක් ඔබතුමා ඔහෙම කියලා ආයි මොකද්ද මේ මී කියන්නේ? මොකක්ද? නෑ. මේමයි මම පක්ෂෙත් එක්ක ඉන්නවනේ. මම ආයි ඡන්දිල්ලන්නේ නැහැ කියලා කිව්වේ. ඒක ස්ථිරයි. ඉල්ලන්නේම නැහැ. ඉල්ලන්නේ නැහැ. ජනසභාවකටත් ඉල්ලන්නේ නැහැ. ඡන්දිල්ලන්නේ නැහැ, ස්ථිරයි. නමුත් මම පක්ෂෙත් එක්ක ඉන්නවා. පක්ෂෙත් එක්ක ඉන්නවා, පාක්ෂිකයත් එක්ක ඉන්නවා. ඒක මගේ වගකීමක්. එතකොට ඊළඟ හදන ආණ්ඩුවක අපේ පාක්ෂිකයාට යම් කිසි තැනක් කරන් දෙන්න ඒ වෙනුවෙන් මෙදියත් කරුවක් විදියට මම ඉන්නවා. හැබැයි මට කිසියම් විදියක මම කියන්න ඕන එක අවංකව ගත්තාම මගේ සාක්කිර දැන රියක් තමයි පෞගිය කාල සීමාව තුළ මේ රටේ මනුෂ්‍යත්වයේ වේගයෙන් පිරිහිච්ච කඩාවැටිච්ච අවස්ථාවක්. මොකද යුක්තිය සහ සාධාරණත්වය දිගින් දිගටම බිඳ වැටෙනවා. ඒක ගොඩනගන්න මානුෂීය ඇඟීමෙන් ඒ අභියෝගය ජයගන්න බොහෝ දෙනෙක් ඉදිරියට ආවේ නැහැ. මේ මොහොත මුළු රටම සූදානම් වෙන්නේ සාකච්ඡා කරන්නේ, අවධානය යොමු කරන්නේ, තර්ක කරන්නේ, කරුණු දක්වන්නේ රුපියල් 70 ඩොලර් පවුම් වලට ආර්ථික ගොඩනැගීමකට. හැබැයි ඒ ආර්ථිකයේ පිරිමුණාට වැඩි වේගයකින් මේ රටේ මනුෂ්‍යත්වය කඩාවැටලා කිඳා බෑලා විනාශ වෙලා තියෙනවා. සා මනුෂ්‍ය ගුණධර්ම නැති රටක දේශපාලනයටත් ඉඩක් තියෙනවද, යහපත් දේශපාලන ඉඩක් තියෙනවද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මං වගේ මිනිහෙකුට චන්ද්‍රිල්ලයි මේ පසුබිමක් නැහැ. දැන් සමහරු දැන් මම ගිය අවස්ථාවේදී කිව්වා මෙතනදී පහුගිය මාධ්‍යදීත් මම මෙතනදී මා සාකච්ඡාවේදී කිව්වා මම ආයි චන්ද්‍රිල්ලන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒකට හිරුනාලිකාය මම දන්න මෙතන තියෙනවද ඒක? ඔව්, හිරුනාලිකාවේ චමුදිත දැන් මේක පත්තරේ කවුරුහරි ලියලා තිබුණා විමල වීර දේශපාලන සමුගණී වගේ වචනයක් දාලා තිබුණේ. එතකොට ඒක දැන් කියනවනේ පත්තරේ තියෙනක නෙවෙයි හිරු එකේ කියන්නේ. හිරු එකේ උදේ පත්තරේ විතරේ කියන්නේ චමුදිත සියලු දේ දත් මහා ප්‍රඥා විදියටනේ. හරි, මහා ප්‍රඥා විදියට තමයි මේක කියන්නේ. දැන් චමුදිත කියනවා විමල වීරගේ රංගනයක් ඕක. විමල වීර දන්නවා මේ රටේ දැන් මොඩියෝ නෑ, අපි දැන් බුද්ධිමත් කියලා. අපි බුද්ධිමත් කියලා කිව්වේ. අපි බුද්ධිමත් කියලා දන්නවා. ඒක විමල වීර ඉල්ලුව ගෙදර යන්න වෙන හින්දා චන්දිල්ලන්නේ නැහැ කියලා. හැබැයි චමුදිත දන්නේ නැහැ, සියලු දේවල් චමුදිත දන්නේ නැහැ. මම 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ගණන් කරලා අවසන් වුණාම අම්පාර දිස්ත්‍රික්කෙන් තේරීපත් වෙච්ච මන්ත්‍රීව 7 දිනාගෙන් වැඩිම මනාප ගත්ත පුද්ගලයා මම. ඒ තුන්වෙනි වතාවට වැඩිම මනාප ගන්න ගත්ත පුද්ගලයා මම. ඒකට ඒ අවස්ථාවේදී තමයි මං අම්පාර ආඩිය ආයතනයේ සිමෙන්ති බංකුවක් උඩ ඉඳලා කියන්නේ මං ආයේ ඡන්ද ඉල්ලන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දිස්ත්‍රික්කයේ තේරීපත් වෙච්ච මන්ත්‍රීව 7 දිනාගෙන්
වැඩිම මනාපගාන ගත්ත මිනිහ තමයි කියන්නේ ආයි ඡන්දි இல்லන්නේ නැහැ කිය. මම සංසාර ගමන බුදුදහම එක ජීවත් වෙන මිනිහෙක්. දා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සංකල්පය තුල මම ඉන්නවා. මම දන්නවා සෑම ජයග්‍රහණයක් තුලම පරාජය සංගවි ඇත. සෑම පරාජයක් තුලම ජයග්‍රහණකු සංගවි තිබේ. නමුත් මම කිසියම් කාල සීමාවක් දේශපාලනේ හිටියා. යම්මන් මට මගේ වගකීම් යුතුකම් මට පුළුවන් තරමින් වංචා කරන්න නැතුව දූෂිතෙක් නොවේ හොරෙක් කපටියෙක් නොවේ රැවටිලිකාරෙක් නොවේ මම මගේ යුතුකම් ඉෂ්ට කරපු මිනිහෙක්. ඒ නිසා මම කල්පනා කරා තවදුරටත් මම මේ අවස්ථාව රඳවාගෙන ඉන්න තීරමක් නැහැ තවදුරට මේ අවස්ථාව දෙන්න ඕන. අනිත් පැත්තෙන් මටම කිසියම් කලකිරීමක් තමයි ජනතාව ගැන මොකද අපි කරන යහපත් දෙයට ප්‍රතිචාරය විදියට ලැබිලා නැහැ. අපි ජීවත් වෙන රස්සාව දුන්නාම අපේ ගෙට ගහන්න එනවා නම් අපි ගමට යන්න පාර හදලා දුන්නාම මගේ ගෙට ගිනි තියන්න එනවා නම් මේ මනුෂ්‍යත්වයේ සමාජෙත් එක්ක සමීප ගනුදෙනුට යන්න මම දැන් කැමති නැහැ. ඒ කාරණේ එක කාරණයක්. දැන් ඔබතුමා ඔය කියන කතාව හරි දැන් ඔබතුමා දකිනවා මේ මොහොතේ පක්ෂ ස්ථාවර වෙන්නේ ශක්තිමත් වෙන්නේ එක තරණ මුල් ඒගොල්ලොත් එක්ක ඔබතුමාලා ඉන්න ඕන කියන කතාව. දැන් අපි දැක්ක පෞගේ කාලේ තුල මේ ලග්න සිදුවීම් ගත්ත ගෝතන රණසිංහ මහත්මයා පවා දැන් ප්‍රතික්ෂේප ගන්නට ඔබතුමාලා දාලා තියෙන කියලා කතාව පේනවා. කොහොමද ඒ වුන් වෙන ඔබතුමා පෙනින්නේ පෙනී සිටින්නේ නැත්තේ මොකද වුන්ව ගාඩ් කරන්නේ නැත්තේ ඔබ ජීවිතේ. ඔබතුමාට තියෙනවා යම් කිසිදු මේ ක්‍රිකට් සම්බන්ධ යම් කිසි දූෂණ කටයුතු වෙනකොට ඔබ පෙනී සිටිය කියන කතාව. ඇයි ඔබතුමාලා ඔහුව ගාඩ් කරන්නේ නැත්තේ? එක ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ වංචා ඇතැයි සාධාරණ ලෙස සැකහිතීමට කාරණා තිබේයි මම මෙතන ඉඳලම කියලා තියෙනවා මාධ්‍යයට. ඊළඟ එක ප්‍රශාන්ත රණසිංහ මැතිතුමා එතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක තිබිච්ච සම්බන්ධතාවයේ දුරස්ථභාවයක් තියෙනවා. එතුමා මේ පක්ෂ ගොඩනගන්න උදව් කරා. ඒ වෙනුවෙන් පෙනී හිටියා ක්‍රියා කළා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් එක්ක අභියෝගාත්මක හැසිරුණා. එක්කම පිළිගන්නවා. හැබැයි එතුමා පහුගිය කාලේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් කිසියම් දුරකට දුරස්ථ වෙලා හිටියා. ඒ කාරණාත් එක්ක පක්ෂය එතුමා වෙනුවෙන් පෙනී හිටියද නැද්ද කියලා දන්නේ නැහැ. මට එහෙම එකක් පෙනුනේත් නැහැ. එතුමා එහෙම සහායක් ඉල්ලුවෙත් නැහැ. එතුමා මම දන්නතරම් මම ඒක කියන්න කැමති නෑ ඔක්කොම එතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක ළඟින් කටයුතු කිරීමේ උවමනාවකින් ක්‍රියා කළේ නැහැ.